ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවරදී පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ මූලිකත්වයෙන්ුයි. වාරණ දිනනවා, අතුරුදානන් නියෝග දිනනවායි. අපි අපේ දේශපාලනය අපි කරනවා. ඒක සාමාන්‍යයෙන් ගමේ දේශපාලනය කරන එක, රැස්වීම කතා කරන එක. ඒවා පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාලට මේ පක්ෂේ ලාංඡනවත් දෙන්නේ නැහැ කියලා කියනවා. එහෙම ඉතින් එක්කේනා කියනවා. ඉතින් ඔය ඔය රටේ නැති දේශපාලන පිස්සෝ නොයෙක් දේවල් ලියනවනේ. තව මාස දෙකෙන් ඔය ඔක්කොම ඉවරයිනේ සද්දේ. එදාට පස්සපැත්ත බීම අරගන්නවා ඒගොල්ලෝ. ඔතන කරපදල ප්‍රකාශ කරා බණ්ඩාරනායක මහත්තයා විඩි තියලා මැරුවා. මාව නොමරා මරනවා කියලා. මොකද්ද සේකේ? ඔව් ඉතින් ඒක ඇත්තනේ. ඉතින් ඒක මේ අර මේ කාජිනල් උන්නාන්සේයි ඔය තව දේශපාලනඥයෝ කණ්ඩායමකුයි තමයි කරන්නේ. ඉතින් දැන් අවුරුදු 5ක් ඒ දේ කරනවනේ. ඉතින් ඒක බොරුවක් නෑනේ. මම බෝම්බ ගැහුවද? මම මේ බෝම්බ හැදුවද? ආයුධ එකතු කරුවද? වෙඩි බේත් එකතු කරුවද? බෝම්බ ගහපුන් අන්න හිරේ ඉන්නවා 160 ගානක්. ඒ කියන්නේ කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. මාධ්‍ය කතා කරන්නේ නැහැ. දේශපාලඥයෝ කතා කරන්නේ නැහැ. මාව තමයි ඔක්කොටම අවශ්‍ය ප්‍රශ්න වෙලා තියෙන්නේ මාව තමයි. ජනාධිපති අපේක්ෂකරු දෙන්නෙක් ඉන්නවනේ රජයේ. ඔබතුමත් අපේක්ෂකෙක් ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ 10ක් විතර ඉන්නවා නම් කොච්චර හොඳද? ඇයි අනිත් පැයට එන්න බැරි? ඇනිමල් සිරිපාලත් දැන් කියනවනේ බොරුවට සභාපති කියලා. එයාටත් එන්න බැරිය. කිසිම නීතිමය බාධාවක් නැහැ. ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ඉක්මාලා භාවිතා කරන්නේ. ඕන තරම් මේ රටේ ගොඩනැගිලි වල බලහත්කාරයෙන් අල්ලගත් අපචාරියෝ ජීවත් වෙනවා අපි දැකලා තියෙනවානේ. අද උසයල නඩු මෙච්චර ගොඩ ගැහිලා තියන්නේ ඇයි? මේ අනුන්ගේ ගොඩනැගිලි වල ඉඩම් වල බලහත්කාරයෙන් මිනිස්සු පදිංචිනව නැහැ විල හොරු තක්කඩියෝ. ඔබතුමා සඳහන් කරා කියලා වෙන්න තියෙනවා මේ ඉදිරියට ඔබතුමා විශේෂ හෙළිදරවක් කීපයක් කරනවා කියලා. ඒ අර මේ රටේ පිළිබඳ නෙවෙයි, මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න කුමන්ත්‍රණය කරන මිනිස්සුන්ගේ ක්‍රියාකාරීකම් ගැන තමයි කියනවා කිව්වේ. ජනාධිපතිතුමනි ඉදිරිපත් වෙනවද කරුණාකර? අනේ ඔබතුමා කී දවසක් මගෙන් ඔක අහලා තියෙනවද? ඉතින් මං කියවනේ එනවා කියලා. ජනාධිපතිවරණේ දිනුවට පස්සේ අපිට විරුද්ධ දාපු මට විරුද්ධ දාපු නොඩි ටික ඔක්කොම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවනුව නිෂ්ප්‍රභා වෙනවා. ඒතකොට පක්ෂේ නායකත්වය ගැන ගැටලු වෙන්නේ නැහැ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.